ඔබ දකින්නේ වෙනදාට ජනාකීර්ණ ප්‍රදේශයක්. මේ මොහොත වන විට ජන ශූන්‍ය නගරයක් බවට පත් වෙලා තියෙනවා. ඔබ දන්නවා විශේෂයෙන්ම මේ මොහොත වන විටත් 150,000කටත් වඩා අධික ආසාදිතයන් ප්‍රමාණයක් ඉතාලිය පුරාවෙන් සුවගෙන තිබෙනවා. ඒ වගේම තමයි 18,000කට වඩා අධික ප්‍රමාණයක් මියගොස් තිබෙනවා. ඒ අතරතුර කිසිදු ශ්‍රී ලාංකිකයෙක් නොමැති බව විශේෂයෙන්ම මේ මොහොතේදී මතක් කරන්නට කැමැති. ඔබ දන්නා ආකාරයට විවිධ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් මිලානෝ නගරේ වගේම අවට නගරවලත් සිටිනවා ඉතාලිය පුරාවටම. ඒ අතරතුර එදිනෙදා රාජකාරි කරමින් මුදල් උපයූ ශ්‍රී ලාංකිකයන්ට යම් කිසි අපහසුතාවයකට මේ මොහොතේදී පත් වෙලා තිබෙනවා. ඔවුන්ට ආහාර පාන සපයා ගන්නට ඒ නිසාවෙන් විවිධ සංගම් විවිධ සමිති සමාගම් එකතු වෙලා මොවුන්ට ආහාර පාන ලබා දෙන්නට යම් කිසි ක්‍රමවේදයක් මානුෂික මෙහෙයුමක් දියත් කර තිබෙනවා. ඉතින් මේ මොහොත වන විට සියලුම ශ්‍රී ලාංකිකයන් නිරුපද්‍රිතව සිටින බව අපි විශේෂයෙන් මතක් කරන්න කැමැති. සියලුම දෙනා අධ්‍යාපන කටයුතු අපේ දරුවන්ගේ විශේෂම කතා කරන්නට ඕනේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ මොහොත වනටත් නිවාසවල සිට අධ්‍යාපනය ලබන ක්‍රමවේදයක් ඉතාලියේ රජය හඳුන්වා දීලා තිබෙනවා. ඒ අනුව ඉතාමත් හොඳින් අපේ දරුවන් අධ්‍යාපන කටයුතු වල නියැලෙන බවත් අපි විශේෂයෙන් මතක් කරන්නට කැමැති. වගේම තමයි මේ ලොක්ඩවුන් ප්‍රදේශය හැටියට නම් කරපු මුළු ඉතාලියම මැයි මාස 3 වෙනිදා දක්වා මේ දික් කර තිබෙනවා. විශේෂයෙන්ම මේ මතක් කළ යුතුයි. ඉතින් හැම කෙනාම බලාපොරොත්තු වෙනවා මැයි මාස අග වෙනකොට යම් කිසි වෙනසක් අපේ ඉතාලි රටට සිදුවේවි කියලා. ඉතින් සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කරන දවස නම් අපිට හරියට කියන්නට බෑ. කෙසේතත් සියලුම දෙනා ඉතාමත් උවමනාවෙන් මේ නීති රීති වලට අමතක වෙමින් මුඛ ආවරණ සහ මේ අත් ආවරණ පළඳමින් මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමන කරමින් මේ මොහොතේදී ජීවත් වෙන බව අපි විශේෂයෙන් මතක් කරන්න කැමැති. කෙසේ වෙතත් මේ කොරෝනා වෛරසය ඉතාමත් ඉක්මනින්ම මේ ලෝකෙන් තුරන් කරන්නට අපි හැම කෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන වගේම තමයි සබහා ධර්මයේ විසින් මේ ලබා තිබු අපූර්ව පණිවිඩය අපේ ජීවිතයට අලුත් පණිවිඩයක් හැටියට අරගෙන අලුත් අවුරුද්ද ලබනවා. ඒ වගේම අලුත් අවුරුදු දවසේ අපිට හිතා ගන්නට පුළුවන්කම ලැබෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා ලැබෙන්නට කියලා. අලුතෙන් පියවරක් අපේ ජීවිතයට ලබලා අලුතෙන්ම අලුත් හිරකින් අලුත් ලොවකින් අපේ ජීවිතය ආරම්භ කරන්න අපි හැම කෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා මේ මොහොතේදී ලෝකවාසී සියලුම දෙනාට ප්‍රාර්ථනා කරනවා.